මේ කෙහෙලිය රමුක් වැල්ල කියන්නේ ඇත්තම කිව්වොත් සක්කිලියෙක්. උන්ට පුළුවන් එකපදේ අපේ හුස්ම ඉර කරලා මරලා දාන්න. වද දෙන්න. ප්‍රශ්නයක් නෑ වද දීපල්ලා. හුස්ම ඉර කරපල්ලා. අනේ මිනිසුන්ගේ ජීවිතවලට වඩා තමන්ගේ බලය රැක ගැනීම තමයි මොවුන්ට වැදගත්. අපි මහත්තුරු වගේ කතා කරන්න ඕනද? කෙහෙලිය රමුක් වැල්ලගේ ගුණ ගායනා කරන්න පවා දෙපාරක් කිව්වේ නෑ. දේශපාලකයෝ විසින් ගුණතු සුරපුරේ තත්ත්ව තමයි ඔය. කෙහෙලිය එච්චරම විශ්වාසයි නා. ඇයි යකුනේ උගේ අමාත්‍ය ධූරය ඉවත් කරලා වෙන අමාත්‍ය ධූරයක් දුන්නේ? ඕහලට කියපුවාම ඒ මනුස්සයා යන්න ඕනේ මෝතිරියටලු. ඒ මනුස්සයා යන්න ඕනේ මල්ශාලාවටලු. මහන්න කැමති ඈ බොල බල්ලෝ සක්කිලියෝ තෝ කියන්නෝ දෙක අපිට. දැන් අර අලු පණතක් ගිනවන්නේ මේ සමාජ මාධ්‍ය නියාමන පණත කියලා. ඈ ගිනව නේද? දැන් මව ඩායි දන්න ඇතුළට. දාපල්ලා දාපල්ලා දවස් ගණන් ඕලින් වල නිදා ගන්නවා බිම නිදා ගන්නවා කණ්ඩ බොන්න නැතුව අන්ත අසරණ තත්ත්වයට පත් වෙලා තමන්ගේ ජීවිතෙන් වෙනුවට මරණය නම් අරයන්නේ. එතනින් එහාට මොකක්ද යකෝ කතා කරන්න තියෙන්නේ මේ දේශපාලනයේ කාමතේ තමන්ගේ බේ තුඬු අරගෙන බේ තහුර ගන්න දවස් ගණන් දුක් විඳිනවා පෝලිං වල මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන මේ වගේ අමනා සක්කිලි මේ දේශපාලනයේ ඉවත් වී යා යුතුයි. අවදාතක පර සක්කිලියෝ කියන්නේ මොකද්ද? හොස්පිටල් එකට යන සියලුම දෙනා එළියට එන්නේ නෑලු. උතුරු අයට යන්න ඕයි මල්ශාලාවට. කල්පනා කරලා බලපල්ලා මොලේ ඉන්නේ දශමයක් කරන් බලද්ද. පාරතේ මිනිස්සුන්ට මේ ප්‍රශ්නයක් වෙනවා නම් ඕනම පරෙක් ඉස්සරහ කතා කරපල්ලා. එක එක ෆොටෝ බලලා මිනිස්සුන්ව ගෙදරට පැනලා අපරාධ නාසනයකින් කුදලගෙන ගිහිල්ලා නඩු දාලා ඇතුළට දාලා වද දෙන සමාජයක් නේ. කෙහෙලියල වගේ මිනිස්සුන්ට නීති ක්‍රියාත්මක වෙන්න හරිම හරිම පරක්කුයි. පිළිකාවක් හැදුන මිනිස්සයාගේ බේත විකුණලා පොර බේත් දීලා සුරතැප හොයන්න පුළුවන් මිනිහෙක් කියන්නේ එක මොනතරම් සක්කිලි යව ජාතකයෙන්ද කියලා කල්පනා කරලා බලපල්ලා. ඇයි සමාජ මාධ්‍ය නියාමන පනතක් ගිනාවේ? ඒ වගේ සක්කිලින්ට විරුද්ධව කතා කරන මේ වගේ හඬවල් නැති කරන්න සඳහාටම වහන්න තමයි බය කරන්න තමයි ඔය පණක් දිනාවේ. තොගේ එම්බාම් එක මම කරනවා. ඒක මතක තියාගන්න තෝ පණ පිටින් ඉන්නේ නැද්ද? කොහමද කට්ටියටම? ආයිබෝවන් කිව්වා නෑ. ඔන්න මේ අදත් ආවා මේ වෙනස් විදිහ වීඩියෝයක් අරගෙන. වෙනස් විදිහ කියන්නේ මේ මේක ඇවිල්ලා අනාවරණයක්. නමුත් මේ වෙනකොට මම මේ කතා කරන කාරණාවට විරුද්ධව. ඒ කියන්නේ මේ කාරණාව සම්බන්ධයෙන් මේ කතා කරන පුද්ගලයාට විරුද්ධව නීති මේ ක්‍රියාමාර්ග අරගෙන ඉවරයි. කියන්නේ පළවෙනි ස්ටෙප් එක නීති ක්‍රියාත්මක වුණාට එතනින් එහාට මොකක් වෙයිද කියලා අපි තාමත් දන්නේ නැහැ. ඒක ප්‍රශ්නාර්ථයක්. ඇත්තරම මේ මේ කාරණාව සම්බන්ධව මම මාස කිහිපයකට කලින් මාස 4 5කට කලින් මම කතා කරා. ඒ වෙනකොට මේ සම්බන්ධව සමාජයේ කතිකාවතක් තිබ්බේ නැහැ. නීතිය ක්‍රියාත්මක වෙලා තිබ්බෙත් නැහැ. ඉතින් ඒක ලස්සනට ගියා. ඉතින් ගාණක් නැහැ. නමුත් මම කතා කරා ඒක. පොඩ්ඩක් ඒක මේ වීඩියෝ එක අන්තිමට බලන්න. බලලා ඒක ඔයාලට ඇත්තම මේ වීඩියෝ එක මොකද්ද කියන්නේ කියලා බලන්න පුළුවන්. රයිට්. අපි මේ කාරණාවට යන්න කලින් වීඩියෝ එකක් දින්න බලන්න. කොහොමද ඒක? පරයන්ට ගන්න ඕනේ මේ පරයන්ට. කවුද මේ පරයෝ? මොකද්ද මේ? ඒ කියන්නේ කවුද මේ පරයෝ? කව මොකද කාටද මේ කියන්නේ? කවුද මේ? කේලිය රබුක් කැල්ල. දන්නවනේ නේද? ආ යමුදුවෙන් කියන්න ඕනේ නෑනේ. කවුද කියලා? මොකද රටේ දිනේනකොට වෛරල් වෙලා තියෙන ට්‍රෙන්ඩින් යන ටොපික් එක. කේලිය රබුක් කැල්ලගේ දාමඝාතන. එහෙම ටීවී සීරීස් එකකුත් ගන්න පුළුවන් මේකට. ඒ තරම් ප්‍රසිද්ධයි දැන්. මොකද කේලිය රබුක් කැල්ල මේ වෙනකොට කොතනද ඉන්නේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා ඕගොල්ලෝ දැනටමත් දන්නවා. එයා මොනවද කරලා තියෙන්නේ කියලාත් දන්නවා. නමුත් දැන් ඕගොල්ලෝ බලන්නේ ඇයි මෙයා මේ කියන කතා කරන්නේ? ඔව් කතා කළ යුතුයි. කතා කළ යුතුයි. මොකද මේ කෙහෙලි රඹුකැලේගේ සිද්ධිය කියන්නේ අපේ රටේ මිනිස්සුන්ගේ ජීවිත සම්බන්ධ ප්‍රශ්නයක්. රයිට්. එතකොට දැන් මේ විදිහට චන්ඩි පාඩ් දාන්නේ ගහන්න ඕනේ පරයන්ට කියලා කියන්නේ මේ පාර්ලිමේන්තුවේ විශ්වාස භංගයක් අරන් ආවනේ මේ කෙහෙලි රඹුකැලේට විරුද්ධව. විශ්වාස භංගෙට කියන්නේ කෙහෙලියට විරුද්ධව ඡන්දෙ දුන්න මන්ත්‍රීවරුන්ට තමයි මේ දහන්න ඕනේ මේ පරයන්ට කියලා චන්ඩි පාට් එක දාන්නේ. දැන් මේ චන්ඩි පාට් දාපු Taman නිර්දෝෂී කියලා ඔප්පු කරගන්න හදපු නිර්දෝෂී කියලා කියාගන්න හදපු
මේ කෙහෙලි රඹුක් කැල්ල දැන් කොහෙද ඉන්නේ මේ කෙහෙලි රඹුක් කැල්ලව අපරාධ විමර්ශන ඒකකයේ විසින් මේ ඊයේ පෙරේදා අත්තරංගුවට ගත්තා ඇයි අත්තරංගුවට ගත්තේ මොකක්ද හේතුව ඒකට හේතුව තමයි ප්‍රමිතියන්තර බාල බෙහෙත් ව්‍යාජ ලේඛන හදලා හොර කම්පැනි වලට දාලා ඒවා නිෂ්පාදනය කරලා රටේ රෝහල් වලට බෙදා හැරීම සම්බන්ධව වග කිය යුතු ප්‍රධාන පුද්ගලයා ප්‍රධාන වැරදි කරු ලෙස තමයි මේ කෙහෙලි රඹුක් කැල්ලව සීඩී විසින් අරගෙන තියෙන්නේ. එතකොට දැන් මීට මාස පහයකට කලින් විපක්ෂයේ කෙහෙලියට විශ්වාස භංගයක් අරන් ආවේ මූලික යුතුකම් පැහැරහැරලා කටයුතු කරනවා. ඒ හින්දා ජනතාවට ජීවිතවලින් වන්දි ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා ඔහුට අමාත්‍යවරයෙක් විදිහට කටයුතු කරන්න බෑ කියලා තමයි විශ්වාස භංගයක් අරගෙන ආවේ. ඉතින් අද CID එක විසින් අත්අඩංගුවට අරගෙන තියෙන මේ කෙහෙලිය එදා මොකක්ද උනේ මේ කියන්නේ Tamanට විශ්වාස භංගය ගෙනල්ලා Tamanට Taman ජයග්‍රහණය කරානේ හරිද? දැන් CID කින් අත්අඩංගුවට ගත්තට එදා එයා හරි විශ්ව ඒ කියන්නේ හරි නිර්දෝෂී පුද්ගලෙක් කියලා තමයි මේ සුන්ද පෙන්ඩුවේ. Taman වැරදි නැහැ කියලා. හරි මේ බාල බේත් ගියලා මිනිස්සු මරනට තමන් ඒකට කඩ කරන්න දෙයක් නැහැ තමන් නෙමෙයිනේ මේ බේත් දෙන්නේ එහෙම තමයි එයා කතා කරේ එයා ඉකින් ගැලවිලා ෂේප් වෙලා ගියා එයා කිසි දෙයක් දන්නේ නැහැ එයා බබා දැන් අර මහින්ද රාජපක්ෂ බබානේ මොකද දැන් රටේ වෙච්ච කිසිම දෙයකට මහින්ද රාජපක්ෂ ඇතුළු ගෝඨාභය රාජපක්ෂ එයා දන්නේ නැහැ වටේ ඉන්න ප්‍රෙස් තමයි කරලා දින්නේ ඔක්කොම ඒගොල්ලෝ බබ්බු ඒගොල්ලෝ බබ්බු එහෙම තමයි කිව්වේ දැන් එතකොට මම ආන්න කැමති එදා අර ඡන්ද 113ක් දීලා වැඩි ඡන්ද 40කින් දිනවල තිබ්බ ඒ විතරක් නෙමෙයිනේ ගොඩක් අය කෙහෙලි රඹුක් කැල්ලගේ ಗುಣ ගායනා කරන්න පවා දෙපාරක් හිතුවේ නැහැ බල්ලගේ විශ්වාස භංගය ඔබතුමා අනිවාර්යෙන් අපි එක පරාජය කරනවා ඒක ඊළඟ වගේ විශ්වාස ඇත්තටම මම අහන්න කැමති දැන් ඔය ಗುಣ ගායනා කරපු අයගේ හිරිකිතයක් දැනෙන්නේ නැද්ද හිරිකිතයක් දැනෙන්නේ නැද්ද උඹලට මම අහන්න කැමති මොකද රටේ ජනතාව රකින්නා වෙනුවට රටේ ජනතාවගේ ජීවිත රකින්නා වෙනුවට බාල බෙහෙත් දීලා රටේ ජනතාව අපහසුතාවයට ලක් කරලා ආ මොනවද කරේ මුන් මොනවද කරේ මුන් බලේ රැකගන්න දැඟලුවා මාරු හිතන මේක මේ එක රැයෙන් එක පැයෙන් මේ ඇමතිවරයෙක් නිසා සිදුවෙච්ච කාරණා තමන්ගේ බලය පවත්වාගෙන යන්න ඕනෑම ජඩවැඩක් කරන ඕනෑම අහිංසකිත මහා මොලෝ රහක් නැති කාලකන්ණි කුචීත මට කියන්න වචන ඉන්නේ නෑ බං ඒවට ඒ වගේ වැඩ කරන පරයන්ව සක්කිලියන්ව ආරක්ෂා කරන්න මේ රටේ 225 නොය දේශපාලඥයෝ දෙපාරක් හිටන්නේ නෑ උඹ රැකගන්න ඒ කියන්නේ මිනිසුන්ගේ ජීවිතවලට වඩා තමන්ගේ බලය රැක ගැනීම තමයි මොවුන්ට වැදගත්. ඒක තමයි මෙතනදී ඔප්පු වෙන්නේ. දැන් මම මහ ජනතාවගෙන් අහන්න කැමති. දැන් තේරුණාද? දැන්වත් තේරුණාද? නෑ නෑ නෑ. තාම තේරෙන්නේ නෑ. මොකද මම දන්නවා තාම තේරෙන්නේ නෑ ඔහෙලට. මොකද ඔහෙලට තමන්ගේ ගෙදරට ওই ප්‍රශ්නේ නැකන් සමහරුන්ට ওই දේ අවබෝධ කරගන්න බෑ. තමන්ගේ අම්මගේ S2 පේන්නේ නැතුව තිබිලා සුදාවිල්ලා කාචයක් දාගන්න ගිහිල්ලා එක්ස්පයර් වෙච්ච කාචයක් දාලා S2 අඳ වුණාම ඒ මිනිස්සයා විඳින දුක දැක්කට පස්සේ සමහරක් අයට ওই දේ අවබෝධ වෙන්න පුළුවන්. එතකන් ඉවසගෙන ඉන්නවා සමහරු. නෑ අර එයා පැත්තේ ගෑනින්ටනේ ඔක වෙලා තියෙන්නේ. අර එයා පැත්තේ ලොක්කිටනේ ඔක උනේ ප්‍රශ්නයක් නෑ අපේ අම්මට ඔක අවුලක් නෑ. හැබැයි අම්මට උණ දාට උඹලට තේරෙයි. එදාට පොඩ්ඩක් කල්පනා කරලා බලලා එදාටවත් පොඩ්ඩක් කණින් මිසු ගැන හිතන්න උත්සාහ කරපල්ලා රයිට් එතකොට දැන් මේ වැඩි ඡන්ද 40ක් දාලා එදා මේස වලට ගාලා උරේ දාලා දඟලපු අයගිනුත් මං අහන්න කැමති දැන් මොකද්ද දැනෙන්නේ අක්ෂව ඡන්ද 73ක්ද විරුද්ධව ඡන්ද 113ක්ද ලැබියේ ඇත්තටම හිරිකිතයක් දැනෙන්නේ නැද්ද මම මේ අහන්නේ කෙහෙලි රඹුක් කැල්ලෙන්නේ ಗುಣ ගායනා කරපු උතුමාණන් අර උතුමාණෝලා සෙට් එකක් ඉන්නවා ඥාන් යාලගෙන් තමයි මේ අහන්නේ මහත්තුරුන්ගෙන් රයිට් හරි මම තව දෙයක් කියන්නම් දැන් එච්චරට විශ්වාසයේ රැක්ක කෙහෙලිය රඹුක් වැල්ල හරිද එච්චරට විශ්වාසයේ රැක්ක
Pari sudah mati orang kecil mekiri ramuk kelgi amati dure ya. Vikrama Singha mahatya wising ibat kerela, amati durein mekiri bawa ibat kerela. Pari pari sir amati dure ya. Lawa dunyai. Mama Eka hanya prasnya kape mahajana tawagin saharani Vikrama Singha janadi peti beri agi. Kehili ecetan viswasa ina. Ayi akune uge amati dure. Ibat kerela, bina amat dure ya dulu. Viswasa yang tiang itu dibani amat dure. Ayo ke bina skari. Dan tiernya wad, tiernya wad. Ekkinek kiterai, ekkinek kiterai. Atitama kiuot. Apa yang rata minisun te meno kota khanda bondenya. Ini lama ini dah dia apa nih laba dinda vidihaknya potap penak ganda be pa pa backika sapatu utama kenduma karan dinda vidihaknya. Ape rata ini minisun na samahal lah ada gedet kanda bonde gende deita pawa gedet kuliah giba ganda wahane finance kada ganda polia gat naeda naeda gat na gipolia giba ganda kisi deak kara ganda bidi akne aduwa malageak mahulgeak wae daaneak mono mahulak fak ganda beba mokode ektema kata aba apita rata ilieng kanda onang gila potua kanda buluan dikela hita pemponda. Daruya kuda muka kari banis jadi akaran dengan puluhan mata berretin itu bitter ya kiri itu ini meh dewal ya terus prayogi kai ini samaan nih dinda aja itu api bukti dinda dewal ini bukti dinda pun sampat meh dewal deng api itu bukti dinda puluhan itu mereka samaan kata akaran nona dewal nih meh ratak kata akaran nona dewal nih meh api rata ida Auru tu hati perhati si merata palle kerupu deh si palle keu esing hati kerupu, maha maha mukadde kerian ni, hari alangkara vidhiheta, hari mara vidhiheta memegian ni, mana ikatnya wacanin ni, aku kian ni hari lassan ata, bodena kerupu, apa surapure je, apa surapure, meje, ikatnya deh si palle keu esing, bodena kerupu surapure, tatte samaiyo ya, kanda bonda beritanya ni pat kerupu, ikat, ah? Tel polling, gas polling, oh, yang pasti deh, nanti mana bed polling kali ini nanti mana deh, mukadu velati ya, deh mukadu velati ya, mangga handi kapan? Merata minisun deh khanda bondenya, kisi deh agni ayo, kau game mana veti lah, anta asarnya lah ini, minisun nanti mana tamangin, mede deh bed tikak ganda, rohalat gie puha, eh manusia yang doni mau ceri itu lu, eh manusia yang doni mal cahala apa itu lu, ek mama ni mekian, bodak balai. Kispiritari ini, anu mana laksya ke laksa bangau, jadi ini le, untuk ini sama tamai apa salah orang bangsa lawan taras ini kispiritari istera, ini sa, ni apa tamai yatar. Mak kehilir ramukel kian ni, atmaki word, sakili kian he tu, then ogol lo, tamangge asdeke madekka, handekeng ehua. Kispiritari itu laksya gio, dah dah gio. Das kana kana tawa kiyo, e atarin enne eliete enne atolo saklu, podi piri saklu, enne tiyate andalu mal chalawak hospital ki saraha dala tiyenne, mahanda kamati yae bola ballo sakkiliyo toki anno deka apita, dengar alut panata ginawane me, samaj madani yamana panata kiyala, ginawane ida, dan mawa dahi dan ne tulda. Dapalla, dapalla. Kiona, ona dia kerapal. Lebay, kata keran nonde, bela kapalan emat kata kerana. Mange anti mahusmu yang nakang, mama ini kata kerana. Mokad, me kata keran ni, me nalian ni, me raten ni, angge le unuin ni. Ahinsa minisuri me, ahinsa minisuri. Mange amma kata mange in ahinsa me rata in ahinsa minisuri me. Ahinsa ke asalan awal sebagai manusia, dulu ayat kini dengan anurah itu puru ini dalam polon naru ini puluang dah mula, emma, kuda dulu balat dalam ini ahinsa ke asal nama kita adalah pasal konde kaki agen konde kapun tiada hita agen, enawa polam ber, mukadad, klinik kita, bed gun, samahai itu dia beri awen ini puluang samahai itu pressure ini puluang samahai itu arthritis ini puluang samahai itu pilika awak ini puluang. Mereka tak bed gun dah villa, polling malah, dawas ganang,
පෝලිංග වල නිදා ගන්නවා බිම නිදා ගන්නවා කණ්ඩ බොන්න නැතුව අන්ත අසරණ තත්ත්වයට පත් වෙලා ආමතේ තමන්ගේ බේ තුඬු අරගෙන බේ තහුර ගන්න දවස් ගණන් දුක් විඳිනවා පෝලිංග වල දවස් ගණන් දුක් විඳිනවා ඒ දුක් විඳලා දවස් ගණනක් කට්ට කාලා මහා දුරක් ගියාගෙන ඇවිල්ලා ඒ අරන් යන්නේ තමන්ගේ ජීවිතේ නැති කරගන්න යන්න වහටිකන තමන්ගේ ජීවිතේ වෙනුවට මරණය නම් අරන් යන්නේ එතනින් එහාට මොකක්ද යකෝ කතා කරන්න තියෙන්නේ මේ දේශපාලනය ගැන මොකක්ද යකෝ කතා කරන්න තියෙන්නේ මේ දේශපාලනය ගැන මිනිස්සුන්ට බොන්න තියෙන බේට් එක මිනිස්සුන්ගේ ජීවිත මිනිස්සුන්ගේ ලෙඩ මේ දේවල් එක්ක සෙල්ලම් කරන මේ කාලකන්ණි සක්කිලි දේශපාලකයෝ ඉන්නකම් අපි කොහොමද කතා කරන්න ඕනේ අපි මහත්තුරු වගේ කතා කරන්න ඕනේද අපි මහත්තුරු වගේ කතා කරන්න ඕනේද උන්ට කතා කරන්න ඕනේ කෙහෙලිය මහත්තයෝ කියලාද එහෙම නැත්තම් සක්කිලි බල්ලෝ කියලාද මේක මහා ජනතාව වෙච්ච ඕගොල්ලෝ සහ ඔය එක එක ආකාරයේ පණක් දිනාපු මේ රටේ නායකයුන්ට මුගේ මං අහන්නේ අපි කතා කරන්න ඕනේ කොහොමද කියලා මේ රටේ මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන මේ වගේ අමනා සක්කිලි මේ දේශපාලනයෙන් ඉවත් වී යා යුතුයි මේ රටෙන් මේ ඇත්තම ගියොත් මේ මේ මහා පොළොවේ මුං චුත වෙලා යන්නු මොකද ලෙඩක් හැදුන මිනිස්සේ ගෙලෙඩේ වේදනාව කොච්චරද කියලා දන්නවා ඒ ලෙඩේ හොඳ කරගන්න විදිහ දුක අපි දන්නවා අපි දැකලා තියෙනවා අපේ අම්මලා තාත්තලාත් ඒ විදිහ දුක් ඉඳලා තියෙනවා ඒ විදිහ මේ මිනිස්සු ඒ හොස්පිටල් වල නැවතිලා තමන්ගේ දුවා දරුවෝ දාලා ගිහිල්ලා බඩගින්නේ ඒ මිනිස්සු දරුවෝ ගැන හිත හිත ඒ බේත ගන්න තමන් හොඳ වෙන්න තමන් සුව වෙන්න තමන්ගේ රෝගේ ගොඩ එන්න හැබැයි මේ කාලකන්ණි අවදාතක පර සක්‍රියෝ කියන්නේ මොකද්ද හොස්පිටල් එකට යන සියලුම දෙන එළියට එන්නේ නෑලු ඉතුරු අයට යන්නලු මල් ශාලාව තියෙන්නේ ඉතුරු අයට යන්නලු මල් ශාලාව තියෙන්නේ මෙහෙම කියන නායකයොන්ටද බං උඹලා ඡන්ද දීලා බලයට ගිනාවේ මෙහෙම තියෙන මෙහෙම කියන නායකයොද අපි ඔළුවට තියන් ඉන්නේ කල්පනා කරලා බලපල්ලා මොලේ ගින් මේ දශමයක් අරන් ඉඳලා දැති කල්පනා කරලා බලපල්ලා තමන්ගේ අම්මා තාත්තට ලෙඩේ එනකන් තමන්ගේ අම්මා තාත්තට කෙල වෙනකන් බලන් ඉන්න එපා අම්මගේ තමන්ගේ බිරිඳට තමන්ට කෙල වෙනකන් දරුවට කෙල වෙනකන් බලන් ඉන්න එපා එහා පැත්තේ ගෙදර මිනිස්සුන්ට ප්‍රශ්නයක් නා කතා කරපල්ලා පාරතලේ මිනිස්සුන්ට එහෙම ප්‍රශ්නයක් වෙනවනා ඕනම පරෙක් ඉස්සරහා කතා කරපල්ලා දෙපාරක් හිතන්න එපා දෙපාරක් හිතන්න එපා යගෙන අපි කතා කරන්නේ ඇත්ත වෙනිමේ උන්ට පුළුවා එකම දේ අපේ හුස්ම ඉර කරලා මරලා දාන්න වද දෙන්න ප්‍රශ්නයක් නෑ වද දීපල්ලා හුස්ම ඉර කරපල්ලා අපි බය වෙන නිවට જાතියක් නෙමේ ඒක හොන්දට මතක තියාගන්නilla බය වෙන නිවට જાතියක් නෙමේ උඹලට පුළුවා බඩගින්නට පාරට බහපු අරගල කරේ අරගල කරුවෝ ඉන්නවා අපේ රටේ බඩගින්නට පාර පාරට බහපු මිනිස්සු තෙල් නැතුව තෙල් පොලිං වල මිනිස්සු මරනකොට කෑම හාල් පොලිං ගෑස් පොලිං අර පොලිං මේ පොලිං ওই පොලිං වල මිනිස්සු දුක් විඳිනකොට ඒක බලන් ඉන්න බැරුව මිනිස්සු පාරට බැස්සා ඒ මිනිස්සු තමයි අරගල කරුවෝ කියන්නේ අරගල කරුවෝ කියන්නේ අය රයිට් ඒ මිනිස්සු පස්සේ මේ මෑත මේ දේ අවුරුදු දෙකමාරකට කලින් වෙච්ච සිද්ධි ධාමයක් පස්සේ ෆොටෝස් බල බල ඈ මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ගේගෙන තියන්න ගියා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ සපත්තු කුට්ට මුස්සන් ගියා තාමුණහර එකක් අරන් ගියා කියලා එක එක ෆොටෝ බලලා මිනිස්සුන්ව ගෙදරට පැනලා අපරාධ නිවාසණයකින් කුදලගෙන ගිහිල්ලා නඩු දාලා ඇතුළට දාලා වද දෙන සමාජයක් මේක හැබැයි බාල බේත් නිෂ්පාදනය බහොර බේත් ප්‍රමිතියන් තුර බේත් නිෂ්පාදනය කරලා ඒ වගේ මගෝඩි ජාවාරම් කරලා සල්ලි ගසා කාලා පගා ගහලා ඒ වගේ කාලකන්ණි වැඩ කරපු මිනිස්සුගේ ජීවිත නැතිකරනද ඒ වගේ වැඩ කරපු කෙහෙලියලා වගේ මිනිස්සුන්ට නීති ක්‍රියාත්මක වෙන්න හරිම පරක්කුයි දැනටත් CID විසින් ඔහු අත්තනඟුට ගත්තා කිව්වට මට විශ්වාස නැහැ ඔහුට ඇත්තටම නීති ක්‍රියාත්මක වෙයිද කියලා ඉස්සරහට හැබැයි අපේ මිනිස්සු සමහර අපේ සුමෙක්ගේ හෙලියලා වගේ කාලකන්ණි හින්දා
අද ජීවිත නැති වෙලා තියෙනවා. ජීවිත නැති කරගෙන තියෙනවා. සදාහටම අන්ධ වෙලා තියෙනවා. සදාහටම පිළිකා රෝගීන් බවට පත් වෙලා තියෙනවා. පිළිකාවක් හැදුන මිනිස්සයාගේ බේත විකුණලා පොර බේත් දීලා යකෝ ඒකෙන් තමන්ගේ සුරසැප හොයන්න පුළුවන් මිනිහෙක් කියන්නේ එක මොනතරම් සක්කිලි යව ජාතකයෙන්ද කියලා කල්පනා කරලා බලපල්ලා. කල්පනා කරලා බලපල්ලා උන්ට මොනවද කරන්න ඕනේ කියලා කල්පනා කරලා බලපල්ලා. අපි හැමදාමත් දිවට ජාතියක් වෙලා ජීවත් වෙන්න ඕනද? උන් කියන විදිහට අපි නටන්න ඕනද? පණත් ගිනේ එක එක කාතරේ පණත් ගිනේ අපි වගන්නේ. ඇයි පණත් ගේන්නේ? ඇයි පණත් ගිනාවේ? ඇයි සමාජ මාධ්‍ය නියම වල පණතක් ගිනාවේ? ඒ ගිනාවේ සමාජයේ ආපත උදෙසාද? නෑ. උන්ගේ ආපත උදෙසා. ඇයි? මේ කේලිය රඹුක් කෙල්ල වගේ සක්කිලි ඒ වගේ උන් තවත් මේ පාර්ලිමේන්තුව තුළ ඉන්නවා. උන් ආරක්ෂා කරන්න කුට්ටාසයක් ඉන්නවා. මුට්ටි අල්ලන ඒ වගේ මිනිස්සුන්ට විරුද්ධව ඒ වගේ සක්කිලින්ට විරුද්ධව කතා කරන මේ වගේ හඬවල් නැති කරන්න සදහටම වහන්න තමයි බය කරන්න තමයි ඔය පණත් ගිනාවේ. හැබැයි එකක් දැනගන්න ඉල්ල මුන පණත ගිනාවත් අපි ප්‍රශ්නයක් නම් කතා කරනවා. හැබැයි මම මේ වීඩියෝ එකේ බෑන් එකකුද විතරයි ඒ කෙහෙලි රමුක් කෙල්ල කියන පරයට විතරයි. උට බනින්න නැතුව උට මහත්යෝ කියලා කතා කරන්න තරම් මට පිස්සු නෑ. මට පිස්සු නෑ. මට හොන්දක් තියෙනවා. මම කතා කරනවා. මම මගේ ටාගට් එකට යන්න. මම මේ වෙනකොටත් සූදානමින් ඉන්නවා. මොකද්ද ටාගට් එක? මනුෂ්‍යත්වය වෙනුවෙන් කතා කිරීම. මනුෂ්‍යත්වයේ රජයේ සමාජයක් නිර්මාණය කිරීම. මනුෂ්‍යත්වයේ රජයේ සමාජයක අපේ දරුවන් බිහි කිරීම. දරුවෙකුට පාර බැහැලා යන්න පුළුවන් සමාජයක් ඇති කිරීම. එදා වේල කාලා ජීවත් වෙන්න පුළුවන් සමාජයක් අධ්‍යාපනය ලබා ගන්න පුළුවන් විදියේ වාතාවරණයක් නිර්මාණය කිරීම තමයි එකම ටාගට් එක. ඒ වෙනුවෙන් ඕනම පනතකට යටත් වෙන්නත් අපි කැමතියි. ඕනම නීතියකට යටත් වෙන්නත් කැමතියි අපි වරද්දක් කරනවා නම්. මමගේ මහ ජනතාවට එක දෙයක් කියන්න. කරුණා කරලා ඔය සිහින මාලිගාවලින් එළියට බහැලා ප්‍රායෝගිකව යල්ලා ජීවත් වෙල්ලා පොළවේ පය ගහලා තමන්ගේ දරුවට තමන්ගේ බිරිඳට තමන්ගේ දෙමාපියන්ට මේ කේලියල වගේ මේ කාලකන්ණි අවජාතිකෝ මේ කරන වැඩවලට විරුද්ධව යල්ලා විරුද්ධව යල්ලා මිනිස්සු අසරණයි. මිනිස්සුන්ට කණ්ඩ බොන්න නැහැ. මිනිස්සුන්ගේ ජීවිතේ දිනින්ද නෙමේ විඳවන්න වෙලා තියෙන අවස්ථාවක තමන්ට ලෙඩේ හොද කරගන්න ගන්න බේත බේත කල්ලිකුච්ච කල්ලිතු ඉකුත් වෙච්ච එක්ස්පයර් වෙච්ච විසි කරන්න ඩස්ට්බින් එකට දාන්න ඕන බේතක් නම් දෙන්නේ ඒ මිනිස්සයාගේ අතට. ඒ මිනිස්සා ජීවිතය ලබා ගන්න යන මරණය වෙනුවෙන් මරණය වෙනුවට මරණය කරා යනවනම් මොකද්ද කරන්න ඕන? උන් කියනවා මල්චාලා තියන්නේ කරුළු මෝචර තියන්නේ කරුළු. ඔය වචනේ කියනකොට තෝ මගේ ළඟ හිටියනම් තෝගේ එම්බාම් එක මම කරනවා. ඒක මතක තියානින් තෝ පණ පිටින් ඉන්නේ නැද්ද? ඒක තමයි ඇත්ත. දාපල ඕන නඩුවක්. දාපල ඕන නඩුවක්. අඩුයි නම් අතුරුදහන් කරපළ ප්‍රශ්නයක් නැහැ. හැබැයි කතා කරන්න ඕනේක තිත් ඇත්ත කතා කරන ඕන තැනක. ඒකයි මේ කතා කරන්නේ අපේ සමාජයේ අහිංසක අම්මලා තාත්තලා වෙනුවෙන්. මොකද වැඩි හරියක් බේත් ගන්න බේත් අවශ්‍ය වෙලා තියෙන්නේ මේ රටේ දුප්පත් ජනතාවට අසරණ මධ්‍යම පන්තික ජනතාවට නිර්ධන පන්ති ජනතාවට මේ අවශ්‍ය කරන බේත් වලින් මුං ජාවාරම් කරනවා නම් මුං උන්ගේ උන්ගේ පවුල් වලට සුරසප දෙනවා නම් තමයි මේ හොර බේත් දීලා එක්ස්පයර් බේත් අපේ මිනිස්සුන්ට දීලා උන් සැප විඳිනවා නම් අපි කතා කරන්න කොහොමද කියලා එකපාරක් නෙමෙයි දෙපාරක් නෙමෙයි සිය පාරක් කල්පනා කරලා කතා කරපල්ලා මුන්ට මහත්යෝද කියන්න ඕනේ කියලා. පණත් වලට යට වෙලා පාත් වෙලා බලන් ඉන්න ඕනද කියලා කල්පනා කරලා බලපල්. මම දැක්ක ටිරන්නලා ස්මාර්ත්‍යා අපිට විරුද්ධව කතා කරපු එක්කෙනෙක් අපි අත්තරංගුල ගත්ත කියලා දාලා තියෙනවා. ඒ කියන්නේ යාළුවෝ විරුද්ධව කතා කරන අත්තරංගුල ගන්නවා. ඇත්ත කතා කරත් අත්තරංගුල ගන්නවා. හැබැයි මාත්‍යෝ ඔබ කතා කරේ කෙහෙලේ රමුක් කෙල්ල කියන අපේ රටේ මිනිස්සුන්ගේ ජීවිත උදුරගත්ත ඒ සක්කිලියට විරුද්ධව. ඒකත් හොඳට මතක තියාගත්තොත් හොඳයි. සක්කිලියට සක්කිලිය කියනතු මහත්යෝ කියන්න බෑ. රයිට්. මෙතනින් යහට මේ ගැන කතා කරන්න අනවශ්‍යයි.
මොකද මම අපේ මහ ජනතාවට කියන්නේ තව දුරටත් මේ වගේ මිනිසුන්ගේ ජීවිත නැති කරන මේ වගේ අලුගෝසු බලයට ගේන්න එපා පුටු වලට ගේන්න එපා කල්පනා කරලා වැඩ කරපල්ලා එහෙනම් ඔකොටම ගිහිල්ලා එන්නම් කිව්වා හැමෝටම බුදු සරණයි දේපීටයි අල්ලා දෙවියන්ගේ පීටයි ජේසු පීටයි එහෙනම් රාවණා දෙවියන් පීටයි ජය වේවා මං ගිහිල්ලා එන්නම්